සත්තු කිව්වාම දුවේ පුතේ විවිධාකාර සතුන් ඉන්න බව දැන් දුවල පුතාල දන්නවනේ. එක එක හැඩ ඇති, එක එක පාට ඇති, උඩ යන, බිම යන ආදී විවිධ සතුන් අපාවට ඉන්නවා. දුවල පුතාලට අවස්ථාවක් ලැබුණොත් වැඩිහිටියෙකු සමග පිට්ටනියක්, කුඹුරක්, වැවක්, කැලෑවක් වගේ තැනකට ගිහින් ටික වේලාවක් එහි ගෙවසෙන සතුන් දිහා බලාගෙන ඉන්නකෝ. එතකොට සත්තු හැසිරෙන විදිහ ගැන දුවල පුතාලට ගොඩක් දේවල් දැනගන්න ලැබේ. ඉතින් දුවේ පුතේ මම අද පාඩමිනුත් සූදානම් වෙන්නේ සතුන්ගේ චර්යාව, ඒ කියන්නේ හැසිරීම ගැන කතා බහ කරන්නයි. මුලින්ම මේ ලස්සන කතන්දරයට සවන් දෙමු. රුවන් ටිකා පුංචි ළමෙක්. එයා පුංචි පුංචි සත්තු දිහා බලන් ඉන්න හරි ආසයි. සත්තු දිහා බලා ඉන්නකොට රුවන් ටිකාට දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ඉස්කෝලේ ඇරලා ආපු ගමන් රුවන් ටිකා බලන්නේ වත්ත පහළට දුවන්න. ඊට පස්සේ ඉතින් එයාගේ වැඩේ පුංචි පුංචි සතුන්ගේ වැඩ දිහා බලා ඉන්න එක. එයා වැඩිපුර මාස කලේ කූඹින්ගේ වැඩ දිහා බලාගෙන ඉන්නයි. දවසක් රුවන්තිකාට තාත්තා අත්කාචයක් ගෙනත් දුන්නා. රුවන්තිකා අත්කාචයෙන් කූඹි දිහා බැලුවා. අම්මෝ, කූඹියාගේ ලොකු. අත්කාචයෙන් කූඹියා ලොකුවට පෙනුණා. රුවන්තිකා කූඹි පේලියක් යන දිහා බලාගෙන හිටියා. කූඹි පේලියට යනවා, යනවා, යනවා. කෝලිමේ යනවා. එතකොටම අනෙක් පැත්තෙන් තවත් කූඹියෙක් එනවා. මුහුණට මුහුණ තියලා රහස් කියනවා. රුවන්තිකාට නම් ඇහුනේ නැහැ. සමහර විට කෑම තියෙන තැන් කියනවා වෙන්නේ නැති. රුවන්තිකා තනියම සිටුවා. එහෙම රහස් කියන කූඹියා ආයි යනවා. එන අයටත් රහස් කියනවා. සමහරු රහස අහගෙන ඉදිරියට යනවා. දවසක් රුවන්තිකා මුහුණ සෝදන මේසමේ කූඹියෙක් වැටිලා දඟලනවා දැක්කා. රුවන්තිකා ඉක්මනින් කූඹියා බේරගත්තා. මෙන්න කූඹියා එක පාරටම කතා කරන්න පටන් ගත්තා. රුවන්තිකා බය වුණා. බය වෙන්න එපා. ඔයා හොඳ ළමයෙක් නිසා මම කැමතියි ඔයාට වරයක් දෙන්න. කැමති දෙයක් කියන්න, කූඹියා කිව්වා. රුවන්තිකාට හිතා ගන්න බැරි වුණා. මොනවටද මම කැමති? රුවන්තිකා සිතුවා. සිතුවා සිතුවා. ඕන්න මතක් වුණා. කූඹි ගුල ඇතුළට ගිහින් එහෙ වෙන දේවල් දැනගන්න බලන්නෙත් නම් කියලා රුවන්තිකාට හිතුණා. එයා මේ බව කූඹියාට කිව්වා. හරි, මම ඔයාට පැයක් දෙන්නම්. කූඹියෙක් වෙලා කූඹි ගුලට යන්න. හැබැයි පැයකින් පස්සේ ඔයා ආයෙත් ලොකු වෙනවා. ඒ නිසා ඉක්මනින් එන්න ඕන. නැත්නම් කූඹි ගුලෙන් එළියට එන්න බැරි වේවි. රුවන්තිකා එක පාරටම පුංචි වුණා. අත් නෑ, දැන් තියන්නේ අඬු. අනේ, කොහමගේ කුණ්ඩේ? කමක් නෑ, පැයකින් එයිනේ. රුවන්තිකා කූඹි ගුලට රිංගා ගත්තා. අපේ කූඹි ගුල හරියට වැඩ පොලක් වගේනේ. සමහරු ගුල් හාරනවා, සමහරු පස් අදිනවා, සමහරු කෑම අරගෙන එනවා, තවත් අය ඒවා ගබඩා කරනවා, තවත් අය පැටවුන්ට කවනවා. කවුරුවත් නිකන් ඉන්නේ නැහැ. කවුරුවත් වැඩ පවරන්නේත් නැහැ. කවුරුත් වැඩ බලන්නේත් නැහැ. හැමෝම ආසාවෙන් වැඩ. මේ මොකද? එක කූඹියෙක් හිමින් හිමින් පස් හාරන්නේ. ඒ මදිවට යා බුරුල් තැනක පස්සාරන්න. ඔයාලා හැමෝම කඩිසර කමින් වැඩ කරනවා. ඇයි අරයා විතරක් හිමින් වැඩ කරන්නේ? කම්මැලියෙක්ද කොහෙද? කියන්න ටිකක් ඉක්මන් කරන්න කියලා රුවන්තිකා තවත් කූඹියෙකුට කිව්වා. ඔයා දැක්කේ නැද්ද? එයාගේ කතක් නෑ. අනික් අයට වඩා එයා වැඩ කරන විදිය වෙනස්. එයා තමයි අපිට කෑමක බඩා කරන්න හොඳම තැන් හොයලා දෙන්නේ. කියමින් කූඹියා ඉක්මන් ගමනින් පස් ගෙනියන තැනට යන්න ගියා. රුවන්තිකාට ගොඩාක් දුක හිතුණා. ඇයි එයා එච්චර අමාරුවෙන් වැඩ කරන්නේ? වැඩ කරන්න මෙච්චර
එයාට පාඩුවේ ඉන්න තිබුණානේ රුවන්තිකා සිතුවා රුවන්තිකා හෙමින් මේ කූඹියා ළඟට ගියා මේ ඔයාට අමාරුයිනේ ඔයා පැත්තකට වෙලා ඉන්න අනික් අය හාරයි රුවන්තිකා කිව්වා නෑ මට පුළුවන් මම කැමති නෑ නිකන් ඉන්න මමත් අපේ රාජධානිය හදාගන්න වැඩ කරන්න ඕනේ එතකොටයි අනෙක් අයත් එක්ක මටත් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ රුවන්තිකාට ලැජ්ජ හිතුණා රුවන්තිකා ගුලේ පැත්තකින් වාඩි වුණා එයා ගෙදරදී අනිත් අය එක්ක එකතු වෙලා කොච්චර වැඩ කරනවාද කියලා හිතන්න පටන් ගත්තා ඉක්මනට එන්න රුවන්තිකා ඉක්මනට එන්න රුවන්තිකා ඔරලෝසුව දිහා බැලුවා පැය අවසන් වෙන්න හොඳටම ළඟයි රුවන්තිකා ඉක්මනින් එළියට පැනගත්තා අපේ වත්තේ නිතර දකින්න ලැබෙන කූඹි ගැන අහපු ඒ කතන්දරය ලස්සනයි නේද එහෙමනම් දුවේ පුතේ අපි දැන් සතුන්ගේ හැසිරීම් ටිකක් නිරීක්ෂණය කරමු බලන්න මේ මලේ පැණි බොන්න ඇවිත් ඉන්න සමනලයා අත්තටු සලමින් මල මත ඉන්නවා සමනලයා මලේ පැණි බොන්නේ තුඩි මේ ගුලේ නම් ඉන්නේ කණෙයියෝ ටිකක් බලන්නකො වටේ රවුම් ගහලා ඇවිල්ලා ගුලට රිංගන අපූර්ව ගහක කොළ එකතු කරලා හදලා තියෙන මේ ගොටුව කාගේද කියලා මම බැලුවා. එහෙ මෙහෙ යන කණ්ඩායමකුත් මම දැක්කා. හොඳින් නතර ගන්න ඕනෑ නිසා මෙයාලා එන පාර හොයාගෙන බැලුවා. ගහේ කඳ දිගේ තමයි මෙයාලා ගොටුවට එන්නේ. දුවල පුතාලා අඳුනගත්තද ඒ කවුද කියලා ඒ දිමියෝ මේ චූටික්කා ගහේ අත්තක අග කූඩුව හදලා ඒකේ බිත්තර දාලා බලන්න බිත්තර රකින්න අපූර්ව බඩගිනි වුණාම තමයි කෑම සොයාගෙන කූඩුවෙන් පියාඹා යන්නේ. දුවේ පුතේ එක එක සත්තු හැසිරෙන්නේ එක එක විදිහට. සමහර සත්තු හැසිරෙන්නේ තනිවමයි. තනිව වාසය කරන සත්තු කවුද කියලත් මම හොයලා බැලුවා. කටුස්සා තනිව හැසිරෙන සතේ. මේ තලගොයි පැටිය බලන්නකෝ. තලගොයත් හැසිරෙන්නේ තනිවමයි. බල්ලා පූසා වගේ සතුනුත් හැසිරෙන්නේ තනිවම තමයි. ගොඩක් එකට හැසිරෙන සත්තුන්ට අපි රංචු එහෙම නැත්නම් කණ්ඩායම් රෑන් කියලා කියනවා. ඒ වගේ රංචුවක් එකට ජීවත් වෙන සත්තු කවුද කියලත් දැන් සොයා බලමු. ගවයා ඉන්නේ කණ්ඩායම මේකට. පාරේ යන විට දුවල පුතාලා දැකලා ඇති ගව පට්ටිය මුළු පාරම බදු අරගෙන වගේ යන විදිය. මාළු ඉන්නෙත් රංචු වශයෙන්.
සමනලෙන් පියාඹන්නේ රෑන් රෑන්. කූඹියෝ සහ දිමියෝත් කණ්ඩායමම එකට ජීවත් වෙන සත්තු. දුවේ පුතේ ගමන් කරන ආකාරය අනුව සත්තු කොටස් කිහිපයකට වර්ග කරන්න පුළුවන්. හාවා තැනකින් තැනකට යන්නේ පැන පැන. මාළුවෝ පිහිනා යනවා. කුරුල්ලෝ ගමන් කරන්නේ ඉගිල්ලිලා. බල්ලා පූසා වගේ සත්තු තැනකින් තැනකට යන්නේ ඇවිදගෙන. සතුන්ගේ හඬට දුවල පුතාලා කන් දීලා තියෙනවද? සමහර සතුන්ගේ හඬ හරිම මිහිරි. ඒ වගේ සතුන්ගේ හඬ කිහිපයකටත් සවන් දෙමුද? බල්ලා අමුත්‍ති කමෝවිට බුරනවා. බල්ලාට පාළුවක් කාන්සියක් ඇති වුණාම තමයි උඩු බුරන්නේ. ගවයා තම පැටවා ළඟට ගෙන්වා ගැනීමට ඕමනා වුණාම කෑ ගහනවා. තමන්ට අනුතරක් විය හැකියි හැඟුණ විටත් හරක් කෑ ගහනවා. වැස්සක් වැස්සට පස්සේ ගෙම්මන්ගේ ශබ්දය නම් අපට නිතර අහන්න ලැබෙනවා නේද දුවේ පුතේ? ලේනා කෑ ගහන්නේ තමන්ට අනුතරක් සිදුවන්නට යන වෙලාවට. තම පැටියා බිම වැටෙන විට ලේන් අම්මා කෑ ගසනවා. බඩගිනි වුණාම, හොරතල් වෙන්න උවමනා වුණාම පූසා කෑ ගසනවා. අනතුරක් සිදු වුණාම සහ කෑමට යමක් හමු වූ විට කාක්කා කෑ ගසමින් අනෙක් කාක්කන් කැඳවෙනවා. පාන්දර අපිව අවදි කරන්නේ කුකුලා. වෙනත් කුකුලෙක් හඬනවා ඇසෙන විට එයට උත්තර දෙන්න වගේ කුලා උදේ පාන්දර හඬනවා. දුවේ පුතේ සත්තු ආහාර ගන්නා ආකාරයත් එකිනෙකාට වෙනස්. කුරුල්ලෝ හොටෙන් නැනලා ආහාර කැබලි අහුලාගෙන හෝ කඩාගෙන කනවා. සමනලයා, කණෙයියා, මීමෙස්සා වගේ මල්පැණි තම ආහාරයේ වශයෙන් ගන්නා සත්තු තොඩින් තමයි මල්පැණි උරා බොන්නේ. ලේනාට පළතුරක් ලැබුණාම එයාගේ චූටි අත් දෙකෙන් එය අල්ලාගෙන හෙමින් හෙමින් එය හපා කනවා. ගවයා ආහාර ගන්නා විට මේ හැමතෙම වඩා වෙනස්.
බිමතිබෙන තනකොළ තම හොම්බෙන් උලා කෑමයි ගවයා කරන්නේ. අලියා කන්නේ ගස්වල දලුකොළනේ හොඬවැලෙන් කොළාතු කඩාගෙන කටට දාගන්න අලියා හරිම හපනා. ගෙම්බා ජලය ආශ්‍රිතව ඉන්න කුඩා කෘමි සතුන් අල්ලාගෙන කනවා. සත්තු අල්ලගන්න ගෙම්බා උදව් කරගන්නේ තමන්ගේ දිව. නෙළුම් කොළයක් උඩ ඉඳගෙන කුඩා කෘමි සතෙක් ළඟින් යන විට තම දිව දිගු කර සතා අල්ලාගෙන කට ඇතුළට දාගන්නවා. ඉතින් දුවේ පුතේ අපි අද සතුන් ගොඩකගේ හැසිරීම ගැන කතා කළානේ. සතාගෙන් සතාට හැසිරීම ගමන බිමන ආහාර ගන්න ආකාරය වෙනස් වෙනවා. විවිධ හැසිරීම් විවිධ පාට විවිධ හැඩ සහිත සතුන් අපේ පරිසරය ලස්සන කරනවා. ඒ නිසා පරිසරයේ නිදැල්ලේ හැසිරෙන සතුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. සතුන්ට හානි වන කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. සතුන් අල්ලා කූඩු කරන්න හොඳ නැහැ. සතුන් නිදාසේ හැසිරෙන විට තමයි පරිසරයත් සුන්දර වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ සතුන් අපේ පරිසරයේම කොටසක් බව දැන් තේරෙනවා නේද? එහෙමනම් සතුන්ට යහපත සලසන කරුණාවන්ත දරුවෙක් බවට ඔබත් පත් වෙන්න.